එක්සත් අරාබි එමිරත් රාජ්‍යයේදී පැවැත්වෙන DP World ILT20 තරගාවලියේ 7 වන තරගය තමයි ඊයේ දිනේදී ඩුබායි ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ. එම තරගයේ පැවතුනේ වනිදු අසරංග ක්‍රීඩා කරන ඩෙසර්ට් වයිප්ස් කණ්ඩායම වගේම ගල්ෆ් ජයන්ට් කියන කණ්ඩායම අතරයි. කාසිවාසි දිනෝ ඩෙසර්ට් නායකයා පළමු පන්දු යැයිමට තීරණය කළා. ඒ අනුව ගල්ෆ් කණ්ඩායම මුලින්ම පන්දුර පහර දීලා නියමිත පන්දු වාර 20 නිමා කළේ කඩු 6කට ලකුණු 160ක් ලබාගෙනයි. ලකුණු ලබා ගැනීමේදී ක්‍රිස්ලෑන් ලකුණු 63ක්, ජෝඩන් ලකුණු 32ක්, උස්මාන් කාන් ලකුණු 16ක් ලබා ගැනීමට සමත් වුණා. කඩු ලබා ගැනීමේදී සහින් අප්‍රෙඩි සාර්ථක පන්දු යැමක නිරත වෙමින් ලකුණු 22කට කඩු 3ක් ලබා ගත් අතර අමීරා මිල්ස් එක් කඩු බැගින් ලබා ගැනීමේදී වනිදු අසරංගත් නියමිත පන්දු වාර 4 නිමා කළේ ලකුණු 26කට එක් කඩුවක් ලබාගෙනයි. ඒ අනුව තරඟ ජය ගැනීම වෙනුවෙන් ලකුණු 161 කිලක්යක් හඹා ගිය ඩෙසර්ට් කණ්ඩායම පන්දු වාර 18යි පන්දු 4ක් තුල ලකුණු 162ක් ලබාගෙන ඔවුන්ගේ තම පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා. ලකුණු ලබා ගැනීමේදී නායක මොන්ටෝ ලකුණු 6ක්, හෙල්ස් ලකුණු 21ක්, ඇඩම් මෝස් ලකුණු 39ක් ලබා ගත් අතර වනිදු අසරංග ප්‍රතිකරණ ස්ථානයේ උසස් වීමක් ලදමින් අංක 4 ස්ථානයේ ක්‍රීඩා කිරීමට තමයි පිටියට පිවිසියේ. ඒදී කණ්ඩායමට අවශ්‍ය වූ ලකුණු වේගය හොඳින් පවත්වාගෙන යමින් පන්දු යවන්නන්ට දිගට හරහට පහර දෙමින් පන්දු 19ක් තුල 6 පහර 2ක් වගේම 4 පහර 4ක් සමගින් ඉතාම වේගවත් ඉනිම ක්‍රීඩා කරලා ලකුණු 42ක් ලබාගෙනයි. ඊට අමතරව කණ්ඩායම ජයග්‍රහණකාරී අගෙන යාමේදී අසම් කාන් නොදවි ලකුණු 26ක් වගේම රදර්පර්ට් නොදවි ලකුණු 20ක් ලබා ගැනීමට සමත් වුණා. කඩු ලබා ගැනීමේදී රිචඩ් වගේම ඩොමිනික් අතර එකලු දෙක බැගින් බෙදී ගියා. ඒ අනුව ඩෙසර්ට් කණ්ඩායම තරඟ ජයග්‍රහණය කිරීම සමගින්ම තරඟේ වීරයාගේ සම්මානය පිදුරු ලැබුවේ පන්දු 19කදී ලකුණු 42ක් වගේම ලකුණු 26කට එකලුවක් ලබාගත් වනිදු අසරංගයි. මීට අමතරව ඔහුගේ ඉනිමතුල ඔහු වේල කළ 6 පාර නිසාම මෙම තරඟයේ දිගම 6 පාරටම කුසලාණියත් ඔහුගේ නමට තමයි ලියුනේ. ඉතින් කොහොම නමුත් වනිදු අසරංග පෙර තරඟයට සාපේක්ෂව මෙම තරඟයේදී ඉතාම හොඳින් ඔහුගේ කාර්යය ඉටු කළ බවත් තමයි පෙනී ගියේ. ඉතින් අයි බලාපොරොත්තු වෙනවා ඉදිරි පැවැත්වෙන තරඟවලදීත් ඔහු හොඳින් දස්කම් දක්වලා ඇෆ්ගනිස්තාන තරඟාවලිය තුළදී ඒ රිදම් එක තියාගන්න සුවක් කණ්ඩායමට අවශ්‍ය සේවය ඔහුට ලබා දෙන්නට හැකියාව ලැබේ කියලා. ඉතින් අලුත් වෙන ක්‍රිකට් ලෝකයේ උණුසුම් ක්‍රිකට් විස්තර දැනගන්න රැඳෙන්න අපිත් එක්ක දිගටම.